දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ මුල පිරිම්බල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් දේශගුණ විපර්යාස වලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන උපාය මාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍යාංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එම කමිටුව අවම වශයෙන් මාස 6කට වරක්වත් රැස් වී එහි ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බවයි ජනාධිපතිවරයා ආයෝජනා කළේ. දේශගුණ විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. දේශගුණ අභියෝගවලට මුහුණ දිය හැකි අන්දමින් ශක්තිමත් ආර්ථිකයක් රටතොල ගොඩනැගීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එය දේශගුණ විපර්යාස අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව කැපවීමේ සංකේතයක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත විශ්වවිද්‍යාල පිහිටුවීමේ කටයුතු පිළිබඳ කේම්බ්‍රිජ් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කර ඇති බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශගුණ විපර්යාස සමුළුව හෙවත් කොප් 28 සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.